හයි කොහොමද සුබ උදෑසනක් ඔයාලා හැමෝටම ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඉතින් මම අද කතා කරන්නේ මම අද චුටි පුතා එක්ක අද දවස ගෙව්වේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න ඉතින් අපේ චුටි පැටියා නම් මේ වෙනකොටත් තාම නිදේ මේ පේනවනේ යා තාම නිදාගෙන ඉන්නේ. ඉතින් අපේ චූටි පැටියා හැරෙන්න කලින් මම උදේම අවදි වෙලා ගෙවල් දොරවල් අතු ගාලා මිදුල් අතු ගාලා මම උයන්න ඕන දේවලුත් ලෑස්ති කරගත්තා. ඔන්න දැන් තමයි මට චුට්ටක් වෙලාවක් ලැබුණේ තේ එකක් හදම් බොන්න. ඉතින් අපේ චූටි පැටිය ඇහැරෙන්න කලින් මං ඉක්මනින්ම තේ එකක් හදන් බොන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් අවුරුද්දට හම්බුන කේක් එකක් තිබුණ මම ඒකත් මේ විදියට කපාගත්ත තේ බොන්න. ඉතින් තේ බොන්න අවශ්‍ය ප්‍රමාණය අයින් කරගෙන මම ඉතුරු ටික මේ විදියට ෆ්‍රිජ් එකේ දාගන්නවා. ඉතින් තේ හදද්දී මහත්තයාත් මේ වෙලාවේ අවදි වෙලා හිටියා මං ඉතින් එයාටත් එක්කම තේ හැදුවා. ඔන්න ඉතින් අපේ චූටි පැටිය දැන් නම් අවදි වෙලා ඉන්නේ. එයා ජනිල දිහා බලාගෙන ඉන්නවා. එයාගේ අත චුට්ටක් නහය හීරලා තියෙන ඊයේ අපේ චූටි බබා පොඩ්ඩක් වැටුණා. ඉතින් එයා චුට්ටක් මේ විදියට වඩාගෙන ඉන්න ඕන උදේම අවදි වුණ ගමන් නැත්තං එයා අඩාගෙන තමයි නැගිටින්නේ. ඉතින් අද නම් හොඳයි අද එයා චුට්ටක් හිනා වෙලා තමයි නැගිට වෙනදට නම් පොඩ්ඩක් අඩාගෙන තමයි නැගිටින්නේ. ඉතින් මේ විදියට එයා පොඩ්ඩක් සාලෙන් තියලා එයාට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මම පොඩ්ඩක් දෙනවා උදේම. ඉතින් චූටි පැටිය අවදි වුණ ගමන් එයාට පුරුද්දක් විදියට මේ විතර ජනෙල දිහා එළිය බලාගෙන ඉන්නවා. ඉතින් එයාට චුට්ටක් එයාගේ ලෝකෙ ඉන්න ඉඩ ඇරලා මං අපේ චූටි පැටියගේ කෑම එක හදන්න කුස්සියට ගියා. ඉතින් චූටි පුතාගේ බිත්තරේ මේ විදියට මිනිත්තු 10ක් තැම්බෙන්න තියලා මම ඊළඟට බත හදාගන්න තමයි හදන්නේ. ඉතින් මං අද බතුයි සැමනොයි පරිප්පුයි තමයි හදන්න හිතන් ඉන්නේ. චුටි පුතාගේ කෑම ටික හදාගන්නක මං එයාට අඹ කෑල්ලක් ගෙනල්ලා දුන්නා. ඉතින් එයා චුටි කටක් කෑව ගමන් ආයෙමත් එළියට දුවන්න තමයි සැරසෙන්නේ. ඉතින් අඹ කෑල් ඉවර වෙනකම්ම කවා ගන්න නම් බැරි වුණා අපේ චුටි පැටියට. එයා ඉතින් ඔහොම තමයි එයාගේ කෑම. ඉතින් එයා අවදින ගමන් ඔහොම තමයි එයා එළියටම තමයි එන්න බලන්නේ. ඉතින් පුතාගේ ඇතුළෙම නිවස ඇතුළෙම තියාගෙන ඉන්නවට වඩා මං හිතන්නේ දරුවෙක් සබදාහමත් එක්ක එකතු කරන එක ගොඩක්ම හොඳයි කියලා. නිතර නිතර පරිසරය තුළින් ලබා ගන්න අත්දැකීම් තුළින් දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා උපකාරී වෙනවා. ඉතින් බලන්නකෝ එයා එයාගේ ලෝකෙ නිදහසේ ඇවිත ඇවිත සෙල්ලම් කරන විදිය. ඉතින් එයා මේ විදියට සෙල්ලම් කරාද එයාගේ අත්පය හැසිරෙන විදිය. ඉතින් මෙයා මේ විදියට සෙල්ලම් කරාට මම මෙයාව කෑම කවන්න කලින් හොඳට අත්පය සෝදලා තමයි පුතාට කෑම එක මම දෙන්නේ. බත් එක නම් දැන් හොඳටම තැඹිලා තියෙන්නේ. මම ඊළඟට හදාගන්නවා පරිප්පු හොද්දාක්. ඉතින් මම ඉක්මනින්ම පරිප්පු ටික ලිපේ තියලා අපේ චූටි පැටියගේ කෑම එක සූදානම් කරගන්නවා. මම අද අපේ චූටි පැටියගේ කෑම එකට එකතු කරගන්නේ බිත්තර කහමදයක් සහ
කහබත්තල තඹපු කහබත්තලත් ඒ වගේම පළතුරු විදියට මම එකතු කර ගන්නවා අන්නාසි කැබලි කීපයකුත් පේර කැබලි කීපයකුත් මම කපා ගත්තා ඉතින් අද උදෑසන ආහාර වේල අපේ චුට්ටි පැටියගේ මේක තමයි ඉතින් අපේ පුතා බිත්තර සුදු මදේ කන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ ඒ නිසා තමයි මම බිත්තර කහ මදේ දුන්නේ ඉතින් පුතා කන අතර මම පරිප්පු හොද්ද ලිපේ තියලා සැමන් එක හදාගත්තා ඉතින් චූටි පැටිය කෑම කද්දි මම අපේ කෑම ටිකත් ඉක්මනින්ම හදාගත්තා ඉතින් මම අද ඉක්මනින්ම හදාගන්න පුළුවන් පහසුම කෑම දෙකක් තමයි ඉක්මනින් හදාගත්තේ සම්බහාල් එක්ක පරිප්පු සහ සමන් බැදුමක් තමයි මම අද උදේ ආහාර විදියට තෝරගත්තේ පුතා උදේ කෑම කාලේ ඉවරුණාට පස්සේදී 10:00 විතර ටික වෙලාවකින් තව නිදා ගන්නවා ඉතින් මට අද වැඩ ගොඩාක් කරන්න තියෙන දවසක් ඒ නිසා මම ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක් තමයි අද මම මේ හැදුවේ මට මේ ටික හොයාගන්න වැඩි වෙලා ගියේ නැහැ ඉතින් අපේ චූටි පැටියා කෑම කාලා සෙල්ලම් කරලා උදේ 10:00 විතර ඔන්න නිදාගත්තා. චූටි බබා දැන් නම් හොඳටම නිදි. ඉතින් චූටි පැටියත් එක්ක මගේ උදේ කාලේ ගෙවෙන්නේ මෙන්න මේ විදියට තමයි. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් චූටි පැටියෙක් එක්ක දවස ගත කරනකොට හරිම සුන්දරයි. ඉතින් වීඩියෝ එක මං අද කෙටියෙන් තමයි කරන්නේ නැවත මං ඔයාලව හමු වෙන අලුත් වීඩියෝ එකකින් එන්න බලාපොරොත්තු ඔයාලා හැමෝටම සුබ දවසක්